සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි.
අද ධර්මදේශනාව සඳහා පිංඋතුන මම මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළා. ධම්මපද පාලියේ අත්ත වර්ගයට අයත් විශේෂ දහම් කතාවක්. භාග්‍යවතුන් වහන්සේ පිංඋතුණි උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ කාලය අවසන් කරලා උන්වහන්සේ පිරිනිවන් පාන තීරණය කළා. ඇතරම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ මාර්යාගේ ආයාචනය නිසා නෙවෙයි. අපේ සමාජයේ බොහෝ දෙනෙක් පටලවගෙන තියෙන කාරණාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ මාර්යාගේ ආරාධනාව නිසා පිරිනිවන් පෑවා කියලා. මාර්යාගේ ආරාධනාව නෙවෙයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවේ. මොකද මාර්යාගේ ආරාධනාවෙන් පිරිනිවන් පානව නම් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ සම්මා සම්බුද්ධත්වයේ ලැබු කොහොතේ? ඒ විලාවිනේ මාර්යා අවුරුද්දක්ම භාග්‍යතුන් වහන්සේට බාධා කර 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 ගිහිල්ලා බැරි මෙතන භාග්‍යතුන් වහන්සේ අජපාල නුගුරු කුමුල වැඩවාසය කරද්දී භාග්‍යතුන් වහන්සේගෙන් ඇවිල්ලා මාර්යා ඉල්ලීමක් කරන්නේ, ස්වාමීනි දැන් පිරිනුවන් පාන කාලයයි, භාග්‍යතුන් වහන්සේ දැන් මේ පිරිනුවන් පාන කාලයයි, සුගතයන් වහන්සේ දැන් මේ පිරිනුවන් පාන කාලයයි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මාර්යාට කියනවා, පෞකාර මාර්ය, මම මේ ශාසනයෙහි බහුසුත ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේ නම බිහි වෙනකම්, භික්ෂුණීන් වහන්සේ නම බිහි වෙනකම්, උපාසකේ බිහි වෙනකම්, උපාසිකාව බිහි වෙනකම්, වියත්තා විශාරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමීචි පටිපන්නා අනුධම්මචාරිනෝ, මෙන්න මේ කියන ධර්මයන් සම්පූර්ණ කරපු සිව්වණක් පිරිසක් බිහි වෙනකන් මම මේ ශාසනේ පිරිනවන් පාන්නේ නැහැ කියලා. ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේ කිව්වේ මේ මාර්යාගේ වචනෙට පිරිනවන් පාන්නේ නැහැ කියන එක පෙන්වන්න. ඒතකොට භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ තුන් මාසිකින් පිරිනවන් පානවා කියලා කිව්වේ පිංඔතේ මාර්යා කියපු නිසානි. නෑ, මාර්යා කියපු නිසා නෙවෙයි එහෙම කළේ. භාග්‍යතුන් වහන්සේ එහෙම කළේ උන්වහන්සේට තවදුරටත් මේ බුද්ධෝත්පාද කාලයේ වැඩ ඉඳීමේ අවශ්‍යතාවයක් නැති නිසා. මොකද උන්වහන්සේ වැඩ ඉඳීම නිසා මේ ශාසනයට කළ යුතු කාර්යභාරයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කරණය කරපු ඒ තුන් මාසෙන් පස්සේදී භාග්‍යතුන් වහන්සේට මේ ශාසනය තුළ පිංඔතුනි උන්වහන්සේ වැඩ ඉඳීමෙන් කළ යුතු කොටසක් නෙයි. අන්න ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ එදා පිරිනුවන් පාන තීරණය කළේ. කිදු බුදුවරු පිංඔතුනි තමන් වහන්සේගේ මේ කය රැක ගන්න, ආයුෂය රැක ගන්න වෙහෙස වෙන පිරිසක් නෙමෙයි. මොකද උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පිරුම් පිරුවේ මේ සම්මා සම්බුද්ධ ඥානය ලබන්න, එහෙම නැත්නම් උන්වහන්සේගේ ආයුෂ දීර්ඝ කරගන්නවත්, උන්වහන්සේගේ කය පවත්වා ගන්නවත් නෙවෙයි උන්වහන්සේගේ අරමුණ තියෙන්නේ. මොකද බුදු කෙනෙකුට කල්පයක් වැඩ ඉන්න පුළුවන් අවස්ථාව තියෙනවා.
එක කල්පයක් භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන්. තොට භාග්‍යතුන් වහන්සේට එච්චර ආවශ්‍යයක් තියෙද්දී බුදුන් වහන්සේ මවකුසේ පිළිසිඳ ගන්නකොට ඒ ප්‍රතිසන්ධි සිතට ආවුෂ තියෙනවා අසංඛ්‍යයක්. අසංඛ්‍යයක් ආවුෂ තියෙනවා. තොට එච්චර කාලයක් භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න අවස්ථාව තියෙද්දී භාග්‍යතුන් වහන්සේලා පිරිනුවන් පාන්නේ උන්වහන්සේලාට ජීවත් වීමේ තණ්හාව නැති නිසා. කය පවත්වා ගැනීමේ තණ්හාව උන්වහන්සේලාට නැති නිසා. ඒ නිසා තමයි උන්වහන්සේලා පිරිනුවන් පාන තීරණය කරන්නේ. එතකොට පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අන්න එහෙම පිරිනුවන් පාන තීරණය කරාපු කලින් පස්සේදී ඒක භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා. මුලින්ම ආනන්ද හාමුදුරන්ට කිව්වා, ඊට පස්සේදී භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා. ආනන්ද හාමුදුරුවෝ බොහෝ සංවේගයකට පත් වුණානේ ඒ කාරණාව අහලා. ඉතින් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා තැන් තැන්වල අඬන්න ගත්තා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදව ගත්තා. ඉතින් පින්වතුනි, ඔන්නෝය අතර එක්තරා හාමුදුරු නමක් හිටියා අත්තදත්ත කියලා. ඉතින් මේ හාමුදුරුව කල්පනා කළා මේ ශාසනයට පැමිණීමෙන් මට පැමිණි ලාභේ ළඟා කරගන්න බැරි වුණා. මොකද ලාභය කියලා කියන්නේ මගඵල ලබන එක, අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න එක. මේ ශාසනයේ පිංගතුනි උනන්දු වෙන්න ඕන එතනට යන්න, සිව්වන පිරිසම වෑයම් කරන්න ඕන එතනට යන්න. හැබැයි තින් අද හුඟ දිනේ මේ තණ්හාවේ තණ්හාව තික්කම තමයි නිවන ප්‍රාර්ථනා කරන්නේ. ඒ කොහොමද තණ්හාවත් එක ප්‍රාර්ථනා කරන්නේ? හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ සෝවාන් වෙන්න නිසා. පිටුතුනේ අද බොහෝ දෙනෙකුගේ වෑයම තමයි සෝවාන් වෙන්නේ. ඇත්තටම ඇයි ගොඩක් දෙනේ සෝවාන් වෙන්නේ? සෝවාන් වෙන්නේ එහෙම වීරිය වඩන්නේ. සෝවාන් වෙන්නේ වීරිය වඩන්නේ පිංවතුනි, උන්වහන්සේ හුඟ දිනේකොට මේ සංසාරයේ පිළිබඳ තණ්හාව තියෙන නිසා. ඒ රහත් වුණාම ආය සංසාරේ ඇවිදීමක් නෑ, සංසාරේ නවත්තනවා. නමුත් සෝවාන් වුණාම ජීවිත හතක් සංසාරේ ඇවිදින්න පුළුවන්. ති හුඟ දෙනේ සෝවාන් වෙන්නේ වෑයම් කරන්න ඔන්න ඔය කාරණාව නිසා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කිසි තැනක දේශනා කරලා නැහැ සෝවාන් වෙන්නේ වීරිය වඩන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ රහත් වෙන්නේ වීරිය වඩන්න. අපි එතනට යන්නේ උත්සාහ කරන්න ඕන. ඉතින් එහෙම රහත් වෙන්න උත්සාහ කරන අය තමයි එක්කෝ සෝවාන් වෙන්නේ, එක්කෝ සකදාගාමි වෙන්නේ, එක්කෝ අනාගාමි වෙන්නේ, ඔය වගේ තැනකට යන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කරා මම කිසිම ලාභයක් මේ ශාසනයට ඇවිල්ලා ළඟා කරගෙන නැහෙනේ. ඒක මට ලොකු පාඩුවක්. මට ඒක අලාභයක්. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරලා මෙන්න මෙහිම හිතට අදිෂ්ඨානයක් ඇති කරගත්තා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මගේ වෑයම තමයි උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදිම අරහත් ඵලය සාක්ෂාත් කරගන්න එක. අන්න එහෙම හිතලා උන්වහන්සේ අර පිරිසත් එකට රැඳිලා ඉන්නේ නැතුව උන්වහන්සේ කුටියට වැඩලා පළගක් බැඳගෙන වීරිය වැඩුවා. ඉතින් එහෙම වීරිය වඩනකොට මේක දැන් අනිත් භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. උන්වහන්සේලාට පේන්නේ මේ හාමුදුරුව කුටියට යනවා විතරයි.
ආය නැවත කටයුතුවලට එළියට එනවා විතරයි. වතාවත් කරනවා, දානේ වලදනවා, පිණ්ඩපාත යනවා, ආයිමත් කුටියට වඩිනවා. හැබැයි උන්වහන්සේගේ මෝණිවත් භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන කිසිම දුකක් පේන්නේ නැහැ. අන්නේ කාරණාව මේ අනිත් භික්ෂුන් වහන්සේලාට හිතට දැනුණා. ඇයි මේ හාමුදුරු භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානවා කියන කාරණාව දැනගෙන දුකක් නැතුව ඉන්නේ කියලා උන්වහන්සේලාට ප්‍රශ්නයක් ආවා. මේක ඉතින් මං හිතන්නේ අපේ සමාජයේ බොහෝ තැන්වල බහුලව දකින්න ලැබෙන කාරණාවක්. ඒකෙන් දැන් සමහර වෙලාවට අපි හිතමු තමන්ගේ අම්මා තාත්තා මැරෙනවා. තමන්ගේ දරුවෙක් මැරෙනවා. තමන්ගේ ඥාතීන් මැරෙනවා. ඉතින් සමහර අය ධර්මයේ තුල හිත පිහිටුවාගෙන ඉව ඉවසනවා. මරණය කාටත් පොදුයි කියන කාරණාව හිතට දැනිලා ඉව ඉවසනවා. ඒතර එහෙම ඉවසීම නිසා ඔවුන් අඬන්න හේතුවක් කරගන්නේ නේ, දුකින් ඉන්න හේතුවක් කරගන්නේ නේ. හැබැයි තින් මේ සාමාන්‍ය සමාජයේ අය ඔවුන්ගේ අදහස තමයි කෙනෙක් මැරුණම අනිත් ඉන්නයි අඬන්න ඕනේ. ඇඬුවනේ තුන දොසුත් කියනවනේ. බලන්නකෝ මේ මිනිසුන්ට දුකක්වත් නැහැනේ, ගාණක්වත් නැහැනේ අර මිනිස්සු මැරුණා කියලා. ඕනම හිතන්නේ. ඒක සමහරවිට මලගෙදරත් ගිහින් බලනවා. කී දෙනේ කඩනවද? කාටද වැඩිපුර දුක? ඒ වගේ පින්වතුනි මේ බොහොම ලාමක සංකල්ප අපේ සමාජයේ හුඟක් අය ළඟ තියෙනවා. ඇතරම කෙනෙක් මැරුණම කෙනෙක් අඬනවා නම් අන්නේ ඊකට තමයි අපි ඇත්තරම ලැජ්ජ වෙන්න ඕනේ. ඒ දිහා බලලා තමයි මගේ නම් අදහස චෝදනාවක් කරන්න ඕනේ. දොසක් කියනවා නම් දොසක් කියන්න ඕනේ. මේකේ නම් මේ බණ අහලවත් හිත හදාගෙන නැහෙනේ කියලා. අන්නේ ඊකට නම් දොස් කියුවට කමක් නැහැ. ඇත්තරම අඬන්නේ නැති එකට නම් ප්‍රශංසා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් මෙනි මේ කාරණාවලුත් හිතට නගා ගන්න. මොකද අපිට කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලේදී ඒ කෙනා කෙරෙහි තිබෙන අර තණ්හාවේ අධිකකම නිසා, තණ්හාවේ බහුලකම නිසා අපිට සමහර වෙලාවට ඒ අය පිළිබඳව එහෙම ලොකු ඇල්මක් තියෙනවා, උපාදානයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන ඒකෙන් නැතුව මේ සංසාරේ අපේ තවත් එක හමුවීමක් විතරයි. ඉතින් මෙතනින් මිදුනම ආයේ නැවත සංසාරේ වෙනත් පිරිසක් තමයි මුණගැහෙන්නේ. ඒක හිතන්න ඕන. ඒක හිතුවෙන් පස්සේදී ගොඩක් අයට ඒ සිතුවිල්ලෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉතින් නමුත් අර සාමාන්‍ය සමාජයේ හුඟක් වෙලාවට දකින්නේ කෙනෙක් මැරුණම අඬන්න ඕන, කෙනෙක් මැරුණම දුකින් ඉන්න ඕන, සතුටින් හිටියොත් සමහරට කිනා මැරිලා සති දෙකකින් විතර වගේ ගෙදර දරුවෙකුගේ උපන්දිනයක් තිබුණොත්, එහෙම නැත්නම් කෙනෙක් hina වෙලා සතුටින් ඉන්නව දැක්කොත් ඒ දොස් කියනවා. ඒ වගේ මේ ලාමක සංකල්ප වලින් ඇත්තටම අපේ හිත මුදව ගන්න එක වටිනවා. ඒතර අපිට ඇත්තටම අර ධර්මයේ තුල හිත පිහිටුවගෙන නැති ප්‍රශ්නේ තමයි එතන තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ හිතනම මේ අත්තදත්ත හාමුදුරුවන්ට කිසිම දුකක් නැහැ මේක ගැන. භාග්‍යතුන් වහන්සේ පිරිනවන් පෑවා කියලා උන්වහන්සේට ඒ පිළිබඳව කිසිම දුකක් පේන්නේ නැණි. එහෙම හිතනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේටම භික්ෂුන් වහන්සේලා මේ කාරණාව ගිහිල්ලා කිව්වා. ස්වාමීනි, අන්නර හාමුදුරුව ඔබ වහන්සේ
ගැන කිසිම දුකක් නෑ, කිසිම තරහ කියන්නේ උන්වහන්සේ පිරිනවන් පානවා කියලා ඒ පිළිබඳව උන්වහන්සේට දුකක් ඇති වෙලා නෑ. ඉතින් උන්වහන්සේ දානේ වළදෙනවා, කුටියට යනවා, වතාවට්ටික කරනවා, කුටියට යනවා, එහෙම කියනවා කියලා භාග්‍යතුන් වහන්සේට චෝදනාවක් කළා. කියන භාග්‍යතුන් වහන්සේට උන්වහන්සේ පිළිබඳ චෝදනාවක් කළා. ඉතින් මේවත් පින්වතුනි, මේ මට හිතෙන්නේ කතා කරන්න ඕන වටින කාරණා කියලා හිතනවා මට. ඒ තමයි දැන් සමහර වෙලාවට අපි ළඟත් තියෙන මේ කෙලෙස් ධර්මයක් මේවා, අඩුපාඩු මේවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් සාමාන්‍ය සිදුවීමක්, එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙක් ගැන හරි අවබෝධයක් නැතිව අපි පින්වතුනි විවිධ සංකල්ප වලට එනවා. මේ කෙනා වැරදි ඇති, මේ කෙනා මෙහෙම වෙන්නේ නැති කියලා හිතෙනවා. එතකොට දැන් සමහර මිනිසුන්ගේ ඒ සමහර සිදුවීම්, සමහර අවස්ථා, සමහර අදහස් අපට තේරෙන විදියට අපි ඒව හදාගන්නවා යම් යම් අදහස් එකතු කරගෙන. දැන් උදාහරණයක් හැටියට හිතමු අපි මෙහෙම. ඔන්න කෙනෙක් යමක් කියනවා අපිට. සාමාන්‍යයෙන් ඒක ඒකිනා කියන විදියට පිළිගන්න බැරි වගේ දෙයක් තේරෙන්නේ. ඒ විලාවට සමහරලාට අපිට හිතෙන මේ මිනිස්සු බොරුවක් කියනවා ඇති. එවනත යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට ඒ කෙනාට හිතනවා මේ මනුස්සය මේ බොරුවක් කියනවා ඇති. ඇත්තටම පින්වත්නි, ඔය සමහර සිදුවීම් වලින් සමහර නිගමන වලට එනවනේ. මං කලින් දවසකත් මේ කාරණාව මතක් කරලා තියෙනවා. ඒක මගේ අදහසට අනුව නම් පින්වතුනි ඉතාම භයානක දෙයක්. ඒක භයානක දෙයක්. ඒකට හේතුව තමයි ඒ සිදුවීම අපි හිතපු විදිය දෙයක් නොවුණු. අපි හිතන දෙයක් නොවුණු. අපි කොච්චර ලොකු පවද්ද කරගන්නේ. එනිසා කවදාවත් කෙනෙක් පිළිබඳවවත්, අවස්ථාවක් පිළිබඳවවත්, ආයතනයක් පිළිබඳවවත් පිඟුතුරි පූර්ව නිගමනවලට එන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා, ඒ මනුස්සයගේ බාහිර පෙනුම දැක්කම වංචාකාර පෙනුමක් තියෙන. එහෙම නැත්නම් මද්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා වගේ පෙනුමක් තියෙන. එහෙම නැත්නම් සමහර මිනිසුන්ගේ හැසිරීම අපිට ටිකක් සැක සංකා උපදවනවා. හොරෙක් වෙන්න ඇති. ඔහොම හිතෙනවා. ඉතින් මගේ අදහස තමයි ඒ මිනිස්සු පිළිබඳව පිංගතුනි මේ හරි හැටි කරුණු නොදැනගෙන කවදාවත් පූර්ව නිගමනවලට ඉන්න එපා. ඒ මොකද බැරි වෙලාවක්වත් අපි හිතන දේන් නෙවෙයි නම් එතන ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. අපි හිතමු ඔන්න යම්ක තැනක හොරකමක් වෙනවා. සමහර ලාවට එතන ඉන්න කෙනෙක් පිළිබඳව සැක කරනවා. දැන් සැක කරාට ඒකේ යම් වරදක් තියෙනවා. හැබැයි ඒක තහවුරු කරගන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු තහවුරු කරගන්නවා කියලා කියන්නේ ඒ සිද්ධිය පිළිබඳව හරි හැටි කරුණු කාරණා නොදැනගන්න තාක්කල් ස්ථීර නිගමනයකට එන්න හොඳ නැහැ. ඒ මිනිස්යාදීදී හොරකම් කරේ කියලා දැනගන්නක. එහෙම ඉන්න හොඳ නැහැ. මොකද එහෙම ආපු ගමන් බැරි වෙලාවක්වත් දැන් තමන් හිතපු කෙනා නෙවෙයි නම් ඒ හොරකම කරලා තියෙන්නේ. එතකොට හිතන්නකෝ අපි කොච්චර ලොකු වරදක්ද මේ නිවැරදි කෙනෙක් දිහා බලලා අපි කරගෙන තියෙන්නේ. ඒ නිසා අපේ පින්වතුන් උත්සාහ කරන්න එහෙම දේවල් නොකරගෙන ඉන්න. මොකද ඒවා අපේ සංසාරයට විශාල පාඩුවක් ඇති වෙන්නේ.
එක පැත්තකින් අපි පවක් කරගන්න හිතනක දැන් අපි තාම ගුණයහපත් කෙනෙක් පිළිබඳ වැරදි අදහසකට එනවා. ඉතාම හොඳ කෙනෙක් පිළිබඳව. තීලකට හිතල බලන්නක දැන් එහෙම නිගමනයකට ඇවිල්ලා ඇත්තට මේ ඒ කෙනා ඒ වරද කරල නැත්තා. හැබැයි ඉතින් අපි සමාජයේ හුඟ දෙනෙකුගේ ළඟ තියෙන අඩුවක් තමයි පිංගතුනි මේ සමහර අවස්ථාවන් වල දැන් අපි හිතමු ඔන්න කෙනෙක් පිළිබඳව එහෙම අදහසකට එනවා. ඇත්තටම මේ මිනිස්සේ එහෙම වරදක් කළා නේ. අපි නිකන් හිතමුකෝ එයා ඒ වරද කරලා තියෙනවා කියලා. එතකොට තමන් හිතපු අනුමානය හරි ගියපු නිසා තමන්ට ලොකු සතුටක් එනවා. ඒක ප්‍රසිද්ධියේ කියනවා මම කිව්වනේ ඔය මිනිස්සයා තමයි ඔක කරන්නේ නැති කියලා. හැබැයි අපි හිතමුකෝ ඒ මිනිස්සයා ඒක කරලා නැහැ කියලා. මම කියන්නේ පින්වතුනි අපි ඒ මිනිස්සයා පිළිබඳව වැරදි විදියට දැකලා ඒ අපි හිතපු විදියට ඒක හරි ගියාන් පස්සේදී අපි ප්‍රශංසා කරගන්නව නම් අපි පිළිබඳ ඒව අපි කියනවනම් ඒ මිනිහගේ මූණටම කියනවනම් මම නම් කිව්වා ඔයා තමයි මේක ගන්න ඇත්තේ කියලා එහෙම කියන්න පුළුවන් නම් මං කියන්නේ අපි අනුමාන කරපු දේවල් වැරදුනාම අපි ගිහිලේ මිනිස්සුගේ සමාව ගන්න ඕන. මං ඔයා පිළිබඳ මිනි මෙහෙම හිතුවේ මේ දේ ගත්තේ ඔයා වෙන්නේ නැති කියලා මම හිතුවේ. ඉතින් මං හිතපු දේ වැරදි අනේ මට සමා වෙන්න ඔයා පිළිබඳ වැරදිර හිතපු එක. ඉතින් ඒ දේ හැම නොවුනොත් මං හිතන්නේ පිඟුතුනි ඒක අපේ සංසාරයට ගොඩාක් බලපානවා. අපි නිවැරද්දේ වැරදිකාරුව වෙලා දඬුවම් විඳින්නත් ඒ පව හේතු වෙන්න පුළුවන්. එස කවදාවත් එහෙම නිගමනවලට එන්න එපා. අර එක ජාතකයක් තියෙනවා මේ අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ජීවිතයක ඍෂිවරයෙක් වෙලා හිටියේ. ඉතින් තමන් වහන්සේ එක්ක තවත් ඍෂිවරු කීප දෙනෙක් හිටියා ආරාමේ. ඉතින් උන්වහන්සේට හැමදාම තමන්ගේ දානේ කොටස ගෙනත් දෙනවා අතවැසි පිරිස. ඉතින් මේ පිරිසගේ මේ සීල ගුණය දැකලා ශක්‍ර දෙවියන්ට මෙන්න මෙහෙම වැරදි සිතක් ආවා. මොකද ආපු වැරදි සිතුවිල්ල? ඇත්තටම මේගොල්ලෝ සිල්වත්ද? කැලවල් වල ඉන්නකොට ඉතින් කොහොමවත් සිල්වත් නේ. කැලවල් වල ඉන්නකොට ඉතින් ඕනම කෙනෙක් සමහර වෙලාවට ඉතින් පව් කරන්න අවස්ථාවක් නැති නිසා සිල්වත් කියලා වෙන්න පුළුවන්. හැබැයි ඒක හැබෑම සිල්වත්කම වෙන්න බෑ. සිල්වත්ද කියලා බලන්න නම් සිල්පද කැඩෙන මොකක් හරි හේතුවක් ඉන්න ඕන. එහෙම කියලා ශක්‍රදේවිය මොකද කළේ? මේ හැමදාම බෝසතාණන් වහන්සේට තබන ආහාරය සංගවනවා. පළවෙනි දවසේ බෝසතාණන් වහන්සේ දානශාලාවට ගියාම තමන් වහන්සේගේ දානේ කොටස නැති නිසා උන්වහන්සේ මෙහිම හිතනවා. උන්වහන්සේ හිතනවා අද සමහර වෙලාවට දානේ බෙදපු කෙනාට මට දානෙක තියන අමතක වෙන්නේ නැති කියලා හිතුවා. දැන් බලන්නේ උන්වහන්සේ හිතපු විදිය. ඒ පිරිස පිළිබඳ නිකන් ඍණාත්මක අදහසකට ආවේ නේ. උන්වහන්සේ මොන වගේ අදහසකට දාවේ? ධනාත්මක අදහසකට ආවා. සමහර වෙලාවට ආහාර තියන අමතක වෙන්නේ නැති. එහෙම හිතුවා. නැත්තම් දැන් හිතන්න පුළුවන්නේ මට තීපු කොටස කවුරු හරි කාල වෙන්නේ නැති. එහෙම නැත්තම් හිතා මතාම අද මට කෑම එක තියන්නේ නැතුව ඇති. මේ මගේ අතවැසියොද මේ අය මට මෙහෙම කරන එක යුතුද ඔහොම චෝදනා කරන්න පුළුවන්. එහෙම ඉන්නේ නැතුව හිතුව අමතක වෙන්නේ නැති. ඊළඟට ඔන්න දෙවෙනි දවසෙත් ආහාර ටික නැති නිසා හිතුව සමහර වෙලාවට මගේ ඇති මොකක් හරි වරදක්වත් වුණාද දන්නේ මට කෑම තියන්නේ නැත්තේ. බෝසතන් වහන්සේ හිතන විදිය මට මොනව හරි කෑම මට මගේ ඇති මොනව හරි වරදක්වත් වුණාද දන්නේ කෑම තියන්නේ නැත්තේ මේගොල්ලෝ. තුන්වෙනි දවසෙත් ආහාර නැති නිසා උන්වහන්සේ පිරිස රැස් කරවල ඒක කිව්වා. ඉතින් අන්තිමට ශක්‍රදේවිය ඇවිල්ලා කියනවා මං ඔබ වහන්සේලගේ සීලිය පරීක්ෂා කරන්න ඕන කමට මම මේ ආහාර හැංගුවා කියලා. ඒතර බලන බෝසතාණන් වහන්සේ
අදාළ සිදුවීම තහවුරු කරගන්නකං පූරු නිගමනවලට ආවෙනේ. කෙනෙ වැරදි පැතිවලට ගියේ නෑ හිත. තෙස කවදාවත් සිදුවීමක් දිහා බලලා හෝ කෙනෙක් දිහා බලලා හෝ ස්ථානයක් දිහා බලලා හෝ ඒ පිළිබඳව ඇයි මේක මෙහෙම කරන්නේ? මේද මේ කිනාද මේ දේ කළේ? ඒ පිළිබඳ හරියට තහවුරු කරගන්නේ නැති තාක්කල් කවදාවත් එහෙම නිගමනවලට එන්න එපා. ඒක හොඳ දෙයක් නෙවෙයි. කාරණාව හරියට හොයලා බලන්න. හොයලා බලලා ඒක හොයලා බලන්න. ඉතින් තමන්ට ඒක හොයලා බලලා තමන්ට ප්‍රතිඵලයක් තියෙන දියක් විතරක් නะ. එහෙම නැත්තම් මේ අනුන්ගේ අඩුපාඩුකම් හොයන්න ඕන කමට හොයන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ තින් තමන්ට කාලේ නිකා නිර්පරාද වැය කරන්න වෙන එක. තේන්ස දැන් මේ හාමුදුරලා මොකද කළේ? මෙතනත් අර හාමුදුරුව පිළිබඳව වැරදි අදහසකට ආවා. කිසිම දුකක් නැතුව ස්වාමීන් වහන්සේ පිරිනුවන් පානක් වා කියලා කිව්වම මේ හාමුදුරුව ගිහිල්ලා කාමරෙට වෙලා ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ අර අතදත්ත හාමුදුරන්ට කතා කළා. ඇත්තද මහණ මේ භික්ෂුන් වහන්සේලා කියන කතාව? ඔබ වහන්සේට මාගේ පිරිනුවන් පෑ මහලා කිසිම දුකක් නැතුව ඉන්නවා කියලා කියන්නේ ඇත්තද කියලා අහනවා. ඒතර ඒ වෙලාවේ අතදත්ත හාමුදුරුව කියනවා, ස්වාමීනි ඒක වැරදි. එහෙනම් ඇයි අහනවා කුටියට වෙලා ඉන්නේ? ඒ වෙලාවේ කියනවා, ස්වාමීනි මම මේ ශාසනයට ඇතුල් වුණේ නිවන් දකින චේතනාවෙන්. බොහෝ කාලයක් ගියා ස්වාමීනි, මට මගේ අරමුණ සාක්ෂාත් කරගන්න බැරි වුණා. ඒ ඔබ වහන්සේ වැඩ ඉන්න කාලෙදී මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන් නම් ඒක මගේ හිතට ලොකු සතුටක්. ඔබ වහන්සේ තව මාස තුනකින් පිරිනම් පානවා. මගේ මේ වෑයම ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කලින් මාර්ගඵල ලබන එක. ඒකටයි මේ වෑයම් කරන්න කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්නේ වෙලාවේදී මෙන්න මේ කාරණාව අර්ථ දක්වලා අගය කරනවා. අත්ත දත්තං පරත්තේන බහුනා පින්හාපේ. අත්ත දන්තම්පි අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝ පියා සදත්ත පසුතෝ සියාති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, බොහෝ වූ පරාර්ථය නිසා ආත්මාර්ථය නොපිරිහෙලන්නේය. ආත්මාර්ථයේ වෙසෙසා දැන ආත්මාර්ථයේ නියලෙ නියලියක් වන්නේය කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේ කියනවා, මේ අනිත් අයගේ වැඩ නිසා තමන්ට කරගන්න අර්ථය නොකරගෙන ඉන්න එපා. අනිත් අයගේ වැඩ නිසා, එහෙම නැත්නම් බාහිර කටයුතු නිසා මේ තමන්ගේ දියුණුව සලසා ගන්න එක මගහැර ගන්න එපා. දැන් හුඟක් දෙනෙකුගේ ස්වභාවය තමයි ඒක. බොහෝ කටයුතු වල යෙදෙනවා. බොහෝ දේවල් කරනවා. හැබැයි තමන්ගේ දියුණුව ගැන, තමන් දැන් සීලෙන් කොච්චර දියුණු වෙලාද තියෙන්නේ? තමන් දැන් හිත කොයිතරම් සමාධිගත කරගෙනද තියෙන්නේ? තමන්ගේ දැන් අත්හැරීම කොච්චර පුරුදු පුහුණු කරලාද තියෙන්නේ? අන්න ඒ වගේ කාරණා පිළිබඳව හිතන්නේ මතන්නේ නෑ. එතකොට තමන්ගේ දියුණුව, තමන්ගේ අර්ථය තමන් සලසා ගන්නේ නැතුව බාහිර කටයුතු වල යෙදෙලා ඉන්නවනම් වෙන්නේ මොකද? ආත්මාර්ථය සලසා ගන්න එකෙන් පිරිහිනවා.
එක මඟ හැරෙනවා. ති නමුත් කළයුතු දේ මොකද්ද? ආත්මාර්ථය සලසාගන්න දන්නෙම නැතුව පරාර්ථය සිද්ධ වේ. ආත්මාර්ථය හරිහැටි සලසාගත්තම දන්නෙම නැතුව පරාර්ථය ඉබේටම සිද්ධ වේවි. භාගතුන් වහන්සේ දේශනා කරන්න අන්නේ කාරණාව. අපි ආත්මාර්ථය තමයි සලසා ගන්න ඕන. එතකොට පරාර්ථය සිද්ධ වෙනවා. හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන තමන්ගේ දියුණුව දකින්න. තමන් දැන් මේ ලැබූ ජීවිතේ කොයිතරම් ප්‍රතිඵල ළඟා කරගෙන තියෙනවද? තමන් දන් දීලා තියෙනවද? තමන් සිල් රැකලා තියෙනවද? තමන්ගේ දැන් හිත කොයිතරම් දියුණු කරගෙනද තියෙන්නේ? අන්න ඒවා දකින්න උත්සාහ කරන්න ඕන. එතනට යන්න තමයි පින්වතුනි අපි වෑයම් කරන්න ඕන. අපේ හිතේ ඒතනට අරගෙන යන්න ඕන. එතකොට පින්වතුනි අපි දැන් අපේ ජීවිතය අපි මේ නිවැරදි තැනට අරගෙන යන්න උත්සාහ කරගත්තේ නැති වුණොත් ලැබූ ජීවිතය අර්ථේ නැති වෙනවනේ අපිට. දැන් මේ ශාසනයේ පින්වතුනි බලන්න, වීරිය වඩපු අය බාහිර කාරණා නිසා තමන්ගේ අර්ථයට හානියක් කරගෙන තියෙනවද කියලා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම්, අපි ගමු අර එක උපාසකෙක් හිටියා, බොහොම ශ්‍රද්ධාවක් තිබුණේ දාරුබණ්ඩක තිස්ස කියලා. ඉතින් මේ මිනිසයා දුප්පත්කම වුණත් හිතුණ දානයක් දෙන්න, තමන්ට හිතුණ දානයක් දෙන්න. උපාසකතුමා මොකද කළේ? තමන්ට දෙන්න දෙයක් නෑ. ඉතින් තමන් දෙන්න දෙයක් නැති වුණත් පුළුවන් විදිහ යමක් දෙනවා කියලා හිතලා හොයලා බලනකොට ගෙදර තිබුණ පලාකුල වගේ. මේක හරි තිත්තයි. ඉගෙන කන්න හරි අමාරුයි මේ පලාකුල ටික. නමුත් නීරස වුණා තමන්ට දෙන්න තියෙන ඒ ටික නිසා දානීය සකස් කළා. ඒ පලාකුල ටික පිණ්ඩපාතේ පූජ කළා. මේ පිණ්ඩපාතේ වැඩපු හාමුදුරලා උන්වහන්සේලා මේ පලාකුල ටික පිළි අරගෙන උන්වහන්සේලා මගදුරක් ගිහිල්ලා පාත්‍රයෙන් අර පලාකුල ටික අරගෙන විසිකරගෙන ගියා. දැන් මේක අර උපාසකතුමා දැක්කා. දාරුබණ්ඩක තිස්ස දැක්කා. මොකද උන්වහන්සේලා ඇත්තට විසිකර ඒක දන්නවා, ගොඩාක් අමාරුයි වල දන්න, ගොඩක් තිත්තයි කියලා. දැන් ඒ කාලේ වින්නොත්තුනි මේ ශ්‍රද්ධාවන්තයෝ හාමුදුරුවරුන්ගේ අඩුපාඩුකම් දිහා දැකලා තමන්ගේ ශ්‍රද්ධාවට හානි කරගත්තේවත්, එහෙම නැත්නම් සමස්ත සංඝයා පිළිබඳ විවේචයකටවත් ගියේ නේ. ඉතින් උපාසකතුමා මොකද කළේ? තමන් හිතුවා ආහාර ටික රසවත් භාවයේ මදි නිසා තමයි උන්වහන්සේ ලොකු විසි කරන් ගියේ. එන රසවත් දානයක් දුන්නොතින් උන්වහන්සේලා වලදයි කියලා හිතලා උපාසකතුමා දැන් තමන්ට මුදල් නැති නිසා තමන්ගේ දුවව සිටු නිවසකට උගසකට තිව්වා. උගසට තියලා කහවණු 12ක් ණයට ගත්තා. ඉතින් ඒ කහවණු 12 ණයට අරගෙන ඒ කහවණු 12 වැය කළ දානයක් දුන්නා. දැන් බලන්න මේ දන් දෙන තියෙන ආසාවට තමන්ගේ දුවව උගසට තියලා කහවණු 12ක් ණයට අරගෙන ඒ කහවණු 12න් දානයක් දුන්නා. ඊට පස්සේ දැන් එහෙම දන් දීලා
උපාසකතුමා දැන් තමන්ගේ පුණ්‍ය කර්මය කරගත්තු නිසා නමුත් දැන් තමන්ගේ දුව බේරගන්න එපේ. ඒ නිසා දුව බේරගන්න කහවණු 12 හොයාගන්න වෙන ගමකට රස්සා වෙන ගමක රස්සාවකට ගියා. ඊගේ ගමේ ගිහිල්ලා රස්සාවක් කරලා කහවණු 12ක් හොයාගෙන දැන් තමන්ගේ ගමට එන්න පිටත් වුණා. දුව බේරගන්න කහවණු 12 දීලා ඉන අතරමඟ මේ උපාසකතුමාට වැඩම කරන හාමුදුරණමක් මුණ ගැහුණා. උන්වහන්සේ පයින් වඩින්නේ. උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ දෙක කතා බහ කරද්දී දැනගත්තා තමන්ගේ ගමටම තමයි උන්වහන්සේත් වඩින්නේ. මේ උපාසකතුමා තිස්සමහාරාමේ උන්වහන්සේත් වඩින්නේ තිස්සමහාරාම විහෙරට. දැන් වඩින තීරණේ කළා. එහෙම වඩින තීරණේ කරපු වෙලාවේ උපාසකතුමාට මතක් වුණා දැන් දානෙටත් වෙලාව ළඟයි. තාම දානෙ වලදලත් නැහැ මේ හාමුදුරුවෝ. දානෙ ටිකක් පූජා කරගන්න තිබුණා නම් වටිනවා කියලා. ඉතින් වටපිටාව ටිකක් බල බල යනකොට එක මිනිහෙක් බත් මුලක් ලිහාගෙන අනුභව කරන්න සූදානම් වුණා. ඉතින් උපාසකතුමා හාමුදුරංග ළඟට අර මිනිහයාගේ ළඟට ගිහිල්ලා කහවණුවක් දීලා කිව්වා, "පින්වත, ඔය බත් මුල මේ කහවණු අරගෙන මට දෙන්න පුළුවන්ද?" කියලා ඇහුවා. ඇත්තටම පින්වතුනි, ඒ බත් මුල කහවණුවක් වටින්නේ නැහැ. කහවණුවකින් ලොකු මුදලක්. ඒ බත් මුල කහවණුවක් වටින්නේ නැහැ. නමුත් දැන් අර මිනිහයා දන්නවා මේ බත් මුල කහවණුවක් වටින්නේ නැහැ. හැබැයි මේ මිනිහයා කහවණුවක් දීලා මේ බත්මුල ඉල්ලන්නේ මේ මිනිහට බත්මුල ඊට වඩා වටිනව ඇති. ඒ නිසා අර බත්මුල අයිතිකාරයා කිව්වා කහවණුවකට මේක දෙන්න බෑ කියලා. ඒ සමහර වෙලින්දොත් ඔය වගේ කපටි කමින් ව්‍යාපාර කරනවනේ. බහුගී කාලෙත් අපි දැක්කා සමහර බහාණ්ඩ හිඟ කාලේ සමාලයට මිනිසුර හොයාගන්න බැරි දේවල් Tamanට හිතූ හිතූ ගණන් කී කී විකුණා. නමුත් ඉතින් කල්පනා කරලා බලන්න ඕන, දැන් එහෙම උදල් හංග හොයාගත්තු අය සිටුවරු රජවරු වෙලාද කියලා. මේ මහා පරිමාණෙන් කරපුවා නම් ඒ අයට ඉතින් යම් ප්‍රමාණයක් ලැබිලා ඇති. නමුත් ඉතින් ඕවා සංසාරේ ගෙවන්න ගියයින් පස්සේදී තමයි Tamanට මේ අඩුගානේ තිරිසන් ජීවිතයකටවත් ඉන්න කාලයක් යන්නේ. නිරයට ගියාම තිරිසන් ජීවිතයකටවත් ඉන්න බොහෝ කාලයක් යාවි. ප්‍රේතෙක් වෙන තැනකටවත් ඉන්න බොහෝ කාලයක් යාවි. පව්කලා වගේ නෙවෙයි තින් ගෙවන්න ගියාම. ඉතින් දැන් මේ මනුස්සයත් මොකද කරේ? කහවණුවකට මේ බත් මුල දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ කොහේ නම් කහවණු දෙකක් දෙන්න, කහවණු දෙකකට දෙන්න, ඒත් දෙන්න බෑ කිව්වා. කහවණු තුනක් දෙන්න, ඒත් දෙන්න බෑ කිව්වා. ඔහොම ඔහොම හතර පහ ගාන ගිහිලා කහවණු 12ම දුන්නා. ඉතින් කහවණු 12 කිව්වා, "මගේ ළඟ මීට වඩා නෑ, මගේ ළඟ තියෙන මෙච්චරයි. පුළුවන් නම් ඕක දෙන්න, ඕක ගන්නේ මට නෙවෙයි අන්න අර හාමුදුරන්ට දාන දෙන්න" කිව්වා. ඉතින් එහෙම කිව්වයින් පස්සේදී අර මනුස්සයා කහවණු 12කට බත් මුල දුන්නා. ඉතින් දැන් එහෙම ගිහිල්ලා දැන් අර හාමුදුරන්ට බත් මුල පූජා කරා. හාමුදුරුවෝ ඉතින් බත් මුලෙන් අඩයි බාරගත්තේ. ඒ වෙලාවේ උපාසකතුමා කියනවා, "සාමිනි, මට මෙලවින් සංග්‍රහ කරන්න එපා. ඔබ වහන්සේ මට පරලොවින් සංග්‍රහ කරන්න කියලා මේ බත් මුලම බාර ගන්න කියලා බත් මුලම පූජා කරා." දැන් ඒක පිළිගත් උන්වහන්සේ ඒ කටයුතු නිමා වෙලා දැන් වඩිනකොට උපාසකතුමාගෙන් විස්තර අහනවා. අන්නේම විස්තර අහනකොට තමයි මේ හාමුදුරුව දැනගත්තේ, "උපාසකතුමා, ඇයි මේ ගමට ආවේ? ඇයි මේ කහවණු 12 කම්බ කරගෙන යන්නේ?" ඒ විස්තරේ දැනගත්තේ ඒ යන ගම. එතන හාමුදුරුවන්ට හිතෙනවා, "මේ තරම් ශ්‍රද්ධාවන්තයෙකුගේ දානයක් වළඳපු මම පෘථග්ජනව වාසය කරන එක සුදුසු නෑ." උන්වහන්සේගේ හිතට ආපු අදහස තමයි
මේ දානේ පිළිගත්තු මම මාර්ගඵලයක් ලබන්න වටිනවා කියලා උන්වහන්සේ ඒක හිතට නගාගෙන තිස්සමහාරාම විහාරට ගිහිල්ලා තමන් වහන්සේගේ කුටියට වැඩම කරලා පළගක් බැඳගෙන උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා චතුරංග සමන්නාගති වීරිය වඩන්න. මොකද මේ චතුරංග සමන්නාගති වීරිය කියන්නේ? චතුරංග සමන්නාගත වීරිය කියන්නේ පිංගතුනි දැඩි වීරියක්. ඒ දැඩි වීරිය කියන්නේ තමන්ගේ සමත්, තමන්ගේ නහරත්, තමන්ගේ ඇටත් ඉතුරු වෙතොත් ඉතුරු වෙත්වා, මස්ලේ වියලෙතොත් වියලෙත්වා, මම අරහත් ඵලය ලබා මිස මෙතනින් නොනැගිටිමි කියන වඩන වීරියට තමයි චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ. එක පිංගතුනි දැඩි වීරිය. ඒ වීරිය වඩන ශ්‍රාවකයා එක්ක රහත් වෙලා තමයි නැගිටින්නේ, නැත්තම් එතනම මරණයටපත් වෙනවා. ප්‍රතිඵල දෙකයි ලැබෙන්නේ, එක්ක රහත් වෙනවා එක්ක මැරෙනවා. ඒ වීරිය වඩන කෙනා. ඉතින් පිංගතුනි දැන් උන්වහන්සේ අන්න එහෙම වීරිය අදිෂ්ඨාන කරලා පළගත් බැඳගෙන වාඩි වුණා. පළවෙනි දවස ගත වුණා. ආලෝක මාත්‍රයක් තරම්වත් හිත දියුණුනේ නේ. දෙවෙනි දවසත් ගත වුණා. ඒත් හිත දියුණුනේ නේ. තුන්වෙනි දවසත් ගත වුණා. හතර පස්වෙනි දවස හයවෙනි දවසත් ගත වුණා. ආලෝක මාත්‍රයක් දකින තරම්වත් හිත දියුණු කරගත්තේ නේ. හත්වෙනි දවසෙත් වීරිය වැඩුවා. ආන් එදා උන්වහන්සේ සියලු කෙලෙසුන් නසලා සිව්පිලි සිඹියාවට පත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ රහතන් වහන්සේ ආවර්ජනය කළ බලනවා තමන්ට තව කොච්චර ආයුෂ තියෙනවද. උන්වහන්සේට පේනවා තමන්ට දැන් ජීවත් වෙන්න බොහෝ ආයුෂ නැහැ. සබස්තුළු වෙලාවයි උන්වහන්සේට ජීවත් වෙන්න ආයුෂ තියෙන්නේ. එනිසා උන්වහන්සේ ආයු සංස්කරණය කරලා පිරිනම් පාන තීරණය කළා. තුනහස තීරණය කරලා ගාන්ඨාරේ නාද කරලා සියලු සංඝයා වහන්සේලාව කැඳෙව්වා. කැඳවලා උන්වහන්සේ මේ කාරණාව මතක් කළා. මෙහෙම උපාසකෙක් මට අතර මගදී මුණ ගැහුණා. ඒ උපාසකයා මෙහෙම දාන පූජ කරා. ඊට පස්සේ ඒ වෙලාවේ මට මෙහෙම හිතුණා. ඒ ටික කිව්වා. ඒ සියල්ල කියලා උන්වහන්සේ දේහය අදිෂ්ඨාන කළ පිරිනම් පානවා. කොහොමද දේහය අදිෂ්ඨාන කරේ? අර දාරු බණ්ඩක තිස්ස ඇවිල්ලා දේහයට අත තියලා වන්දනා කරනකන් දේහය ආදාහණේ නොවේවා කියලා. එහෙම දේහය අදිෂ්ඨාන කළ පිරිනම් පෑවේ. ඊට පස්සේදී උන්වහන්සේ පිරුණන් පෑවම රහතන් වහන්සේලා කාවන්තිස්ස රජ්ජුරුවන්ට මේක මතක් කරලා කාවන්තිස්ස රජ්ජුරුවෝ මේ කාරණාව විමසලා වහාම සේවකයන්ව යව්වා මේ දාරු බණ්ඩක තිස්ස හොයාගෙන ඉන්න කියලා. ඊට පස්සේ දාරු බණ්ඩක තිස්ස එක් කරගෙන ආවම දාරු බණ්ඩක තිස්ස රජ්ජුරුව අහනවා දාරු බණ්ඩක තිස්සගෙන් මේ හාමුදුරු අඳුරනවාද? ඊට පස්සේ ඔහු අඳුරගත්තා කලින් දවසක පිණ්ඩපාතේ පූජ කරපු හාමුදුරනේ කියලා. දාරු බණ්ඩක තිස්සට සංවේගයක් ඇති වුණයි පිළිමදව දැකලා. රජුරෝ තමන්ගේ රාජකීය මුද්ද ගලවලා ඔහුට දීලා කිව්වා ගිහිල්ලා නාලා සුදු වස්ත්‍රයක් ඇඳගෙන මේ මුද්ද පැලඳගෙන ඇවිල්ලා මේ හාමුදුරුවන්ගේ පාදක මත අත තබලා වන්දනා කරගන්න කිව්වා. ඊට පස්සේ ඒ විදිහට උපාසකතුමා ගිහිල්ලා පිරිසුදු වෙලා ඇවිල්ලා අර මුද්ද පළඳගත්තු අතින්ම හාමුදුරන්ගේ පාදේ කල්ලලා හාමුදුරන්ට වන්දනා කළා. එහෙම වන්දනා කළා විතරයි ඒ දේහය අහසට පැන නැගිලා තේජෝ ධාතුවෙන් ඒ දේහය ආදාහණය වෙලා ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වුණා. ආදාහන පූජාව සිද්ධ වුණා.
එතකොට බලන්න පින්වතුනි, දැන් දාරු බණ්ඩක සී 30ට කොයි වගේ අනුග්‍රහයක්ද ලැබුණේ? ඔහු කොච්චර වීරියවන්තයිද? ඒ කියන්නේ මේ ලැබිච්ච ජීවිතේ අර්ථයක් සලසා ගන්න, ලැබිච්ච ජීවිතේ පිනක් දහමක් කරගන්න ඔහු උත්සාහ කළේ. ඔහුගේ අරමුණත් ඔහු ඉටු කරගත්තා. හැබැයි බලන්නකෝ, පිණ්ඩපාතික තිස්ස හාමුදුරුවන්ගේ අරතී ඉටු කරගත්ත හැටි. ඉතින් අන්නේ ඒක තමයි ආත්මාර්ථය සලසා ගන්නවා කියන්නේ. ඇතරම අපි උත්සාහ කරන්න ඕන අපි ආර්ථය සලසා ගන්න. මේ ශාසනයේ පින්වතුනි මේ පරාර්ථකාමී කියලා දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන ආත්මාර්ථය සලසා ගන්න එක. ආත්මාර්ථය සලසා ගන්නවා කියන්නේ දන්නේම නැතුව පරාර්ථය සිද්ධ වෙනවා කියන එක. දැන් බලන්න, ප්‍රාණඝාත කරන්න එපා. ප්‍රාණඝාත කරන්න එපා. ප්‍රාණඝාතෙන් වළකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දීපු උපදෙස අපි ක්‍රියාත්මක කරයින් පස්සේ මොකද වෙන්නේ? අපි ළඟ ඉන්න සියලුම සතුන්ට අබේදානය දුන්න වෙනවනේ. දැන් අපි සමහර වෙලාවට අබේදානය දෙනවා කියන්නේ එක්ක හරකෙක් නිදහස් කරනවා, එක්ක මරණින් එළුවෙක් බැටළුවෙක් නිදහස් කරනවා. ඔක තමයි කරන්නේ. ඒක යම් අබේදානයක් තමයි. හැබැයි ඕනෑම කෙනෙකුට පින්වතුනි ජීවිත කාලෙම කරගන්න පුළුවන් අබේදානය තමයි මම මගේ ළඟට එන කිසිම සතෙක් මරන්නේ නෑ කියලා සමාදන් වෙන එක. එතකොට දැන් තමන්ගේ අර්ථය සලසා ගන්නේ. අන්තිමට මොකද වෙන්නේ? බොහෝ සතුන්ට පරාර්ථය සිද්ධ වෙලා. මම මට අයිති නොවන කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. හොරකම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. එහෙම සමාදන් වුණයින් පස්සේදී පින්වතුනි බලන්න, එහෙම සමාදන් වෙච්ච කෙනා දන්නේම නැතුව ආත්මාර්ථය සලසාගෙනනේ. ඉතින් පරාර්ථය තමයි සිද්ධ කරන්නේ. ආත්මාර්ථය තමයි සිද්ධ කරන්නේ. දන්නේම නැතුව පරාර්ථය සිද්ධ වෙලා. ඒ කියන්නේ තමන් නිසා මේ ලෝකේ කිසිම කෙනෙක් අපහසුතාවයකටපත් වෙන්නේ. බලනක සමහර මිනිස්සු ගෙදරකට ගියාම ඒ මිනිස්සේ ඒ ගෙදරින් යනකන් සිහිය නැහැ. මොනව හොරකම් කරන් යයිද දන්නේ, මොනව අරගෙන යයිද දන්නේ. ඕව තමයි හිතන්නේ. තමන් පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් නිසා මේ ලෝකේ කවුරුවත් දුක් විඳින්නේ නැහැ. ඒක තමයි ආත්මාර්ථය. ආත්මාර්ථය සලසා ගන්නකොට පරාර්ථය සිද්ධ වෙලා. ඒත් වගේ පින්වතුනි හැම වෙලාවකම තමන්ගේ දියුණුව දකින්න උත්සාහ කරන්න. තමන්ගේ කිලිස් දැන් කොයි මට්ටමටද තියෙන්නේ? තමන්ගේ සිල්පද දැන් කොච්චර ආරක්ෂා කරගෙනද තියෙන්නේ? ඒව බලන්න. ඒව බල බල ඒ තමන්ගේ අඩුපාඩුකම් දිහා දැක දැක ඒ අඩුපාඩුකම් වලින් තමන් පින්වතුනි නිදහස් වෙන උත්සාහ කරන්න, ඉහළට යන්න උත්සාහ කරන්න, ඒවායින් තමන්ගේ ජීවිතය සකස් කරගන්න උත්සාහ කරන්න. යාන්න ඒක තමයි තමන් කළ යුත්තේ. හැම වෙලාවකම උත්සාහ කරන්න ඒ තැනින් තමන් ඉහළට යන්න. අන්නිම ඉහළට යන්න යන්න පිංගතුනි තමන්ට තමන්ගේ ජීවිතේ දියුණුවක් හදාගන්න පුළුවන්. දැන් අපේ හිත කියන්නේ පිංගතුනි කෙලෙස් ගොඩකින් ග්‍රහණය වෙච්ච දෙයක් නේ. ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, රාගය තියෙනවා, මාන්නය තියෙනවා, කපටිකම තියෙනවා, වංචාකාර අදහස් තියෙනවා. ওই වගේ පිංගතුනි කෙලෙස් ගණනාවකින් මේ හිත වෙලිලා ඉන්නේ. අපි කරන්න ඕනේ ඒ අපි අඩුපාඩුකම් දැක 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 ඒව පුළුවන් තරම් අපේ ජීවිතෙන් අයින් කරන්න උත්සාහ කරන එක. බලන්න ඕනේ තමන්ගේ ලෝභය කොයි වගේද තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා
ඕන දෙයක් දෙන්න පුළුවන්. හැබැයි තමන් පරිහරණය කරන දේවල් දෙන්න කැමති නෑ. එහෙම ලෝභය තියෙනවා. භෞතික සම්පත් වලට ලෝභය නැති වුණාට තමන්ගේ අමුදරුවන් සම්බන්ධින් ලෝභය තියෙනවා. එවිට තමන්ගේ ජීවිතය සම්බන්ධ තණ්හාව තියෙනවා. අනිත් වගේ බලන්න ඕන තමන්ට ඒක කොයි මට්ටමටද තියෙන්නේ. ඒ සමහර අය කෙනෙක් කියන්න පුළුවන් මට නම් මගේ ළඟ තියෙන දයක් වුණා දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ කියපු දේ තමන් බලන ඇත්තරම ඒක කරන්න පුළුවන්ද? ළඟ තියෙන දේවල් දීලා බලන්න. එතකොට දැන් ළඟ තියෙන දේවල් දුන්නා කියන එකෙන්ම ඒ අදහසට ඉන්නේ බෑ. මොකද ළඟ තියෙන සමහර දේවල් තියෙන ඇත්තටම තමන් ටික ළඟ තියාගෙන ඉන්න එක කරදරයක්. ඒ නිසා දෙනවා. ඒක දිවීම තුලින් අර කාරණාව ඔප්පු වෙන්නේ නෑ. බලන්න ඕන තමන් වඩාත් කැමති දේ මොකද තමන්ගේ ළඟ තියෙන. අන්න ඒකත් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. අන්න එහෙම තමයි බලන්න ඕනේ ඒවා. ඒ කියන්නේ මේ කියන්නේ මම එක එක මට්ටම් වල ඉන්න අය. එතකොට මේ සියලුම මට්ටම් වලින් ඉහළට එන්න නම් අපි මේ ශාසනයේ ලොකු දියුණුවක් ලබන්න ඕනේ. එතකොට මේ බලන්න දැන් තමන් ඉන්න මට්ටම මොන මට්ටමද? ඒව බලන්න. තමන්ගේ ද්වේෂය බලන්න කොයි වගේද කියලා. තමන්ට කොයි වගේද තරහ යන්නේ? කොයි කොයි වගේ කාරණාවල් නිසාද තරහ යන්නේ? ආන් ඒව බලන්න. කොච්චර ඉක්මනට තරහ යනවද? එක කොච්චර වෙලා පාලනය කරගෙන ඉන්න පුළුවන්ද? සමහර අය කියනවනේ මට ඉවසීමේ සීමාව පැන්න නිසා තමයි මං එහෙම කෑ ගැහුවේ බැන්නේ කියලා. එහෙම දෙයක් මේ ශාසනයේ නෑ. ඉවසීම කියන එකට සීමාවක් නෑ. ඉවසීම තමයි තියෙන එකම සීමාව. තරහ ගන්නේ නැතුව ඉවසන එක තමයි එකම සීමාව. ඒතර ඒක පැන්නා කියන්නේ ඉතින් ඇත්තටම සීමාව නෑ කියන එක. ඒකට සීමාවක් නෑ. ඉතින් එක එක දෙයක් තියෙනවා. දැන් සමහර කෙනෙක් තමන්ගේ හිතරි දෙන කාරණා තුන හතරක් කරනවා. ඒත් ඉවසනවා. 10ක් 12ක් කරනවා. ඒත් ඉවසනවා. හැබැයි ඉතින් එතන කියන්න පුළුවන් අර එක දෙයක් කරාම හිතරිදව ගන්නවට වඩා දෙසරයක් කරනකම් හිත සකස් කරගෙන ඉන්න කෙන දියුණුවයි. අපිටම කෙනෙක් තමන් අකමැති දෙයක් කරන එක වතාවක්. සමහර අයට පළවෙනි වතාවෙම කේන්ති යනවා. හැබැයි සමහර අය පළවෙනි වතාවේ ඉවසනවා දෙවෙනි වතාවේ කේන්ති ගන්නවා. ඒකේ නම් දෙවෙනි වතාවේ දෙයක් කළොත් කේන්ති ගන්නවා. ඉතින් තව සමහර අය දෙවෙනි වතාවෙත් ඉවසන තමාට තුන්වෙනි අවස්ථාවේදී කේන්ති ගන්නවා. අන්න එතකොට තමන් එහෙම බලන්න ඕන තමන්ට කොච්චර වාරයක් ගියාමද කේන්ති ගන්නෙ? කේන්ති එන්නේ. අන්න ඒ වගේ බලන්න. ඉතින් මෝහ සහගත සිතුවිලි බලන්න. රාගාතික සිතුවිලි බලන්න. ඊට මානාතික සිතුවිලි බලන්න. මේවා දිහා බලබල තමන් බලන්න තමන්ගේ ජීවිතේ දැන් කොයි වගේ තැනකට අරගෙනද තියෙන්නේ. අන්න එහෙම බැලුවොතින් තමන්ට ඇත්තටම තමන්ගේ දියුණුව සලසා ගන්න පුළුවන්. ඉතින් අර මම මුලින් මතක් කළා වගේ ආත්මාර්ථය සලසා ගන්නකොට දන්නේම නැතුව පිංවතුනේ පරාර්ථය සිද්ධ වෙලා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මේ පරාර්ථය කරනවා කියන එක වෙනම උගන්වලා නැහැ. ආත්මාර්ථයේ සිදුවෙච්ච ගමම්ම අනිත් පැත්තේ පරාර්ථය සිද්ධ වෙනවා. යන්නේ වගේ තමන්ට දියුණුව සලසා ගන්න පුළුවන් කමක් ලැබුණොත් ඒක තමන් මේ ජීවිතේ ලැබෙන ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා ඒ වගේ තමන්ගේ දියුණුව සලසා ගන්න, ආත්මාර්ථයේ සලසා ගන්න, නිවැරදි වූ ධර්මයේ තුල හිත පිහිටුවාගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවක ජීවිතේ ගමන් කරන්න. මේ ධර්ම ශ්‍රාවක පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරලා රැස් කරගත්තු සීලුම පින් මෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ පිං පෙත් අනුමෝදන් කරනවා. ඉතින් ඒ හැම දිනාටම මේ සීළු පිං අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ ජීවිතයේ සීළු බලාපොරොත්තු අපේක්ෂා මුදුන්පත් වේවා. කායික සුවපත් බව, මානසික සුවපත් භාවය ඒ හැම දිනාටම සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කළා ආශිර්වාදේ කරමු. ඒ වගේම ළඟා කරගත් සීල පුණ්‍ය ධර්මයන්ගේ බලෙන්
විශේෂයෙන්ම මා මේ ලෝකට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත්, මියගිය මාගේ පියාණන්ටත්, මා පැවිදි කරපු ගුරුදේවෝත්තමයන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. සංසාරේ පුරාවටම මේ තාක් වෙනකම්ම යම් ආකාරයේ උදව්වක් උපකාරයක් කරපු යමෙක් වේ නම්, සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමන් මඟකට උපකාරයක් කරපු යමෙක් වේ නම්, සිව්පස දාණෙන් අපොපස්ථාන කරපු ඒ හැම දිනාටම මේ පින් බලෙන් සියලු යහපත උදා වේවා. ඒ වගේම මට මේ භාග්‍යතුන් වහන්සේගේ නිවැරදි ධර්මය මේ විදියට ලෝකයට දේශනා කරන්නට මාව දහමින් පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් මේ ජීවිතයේ සියලු බලාපොරොතු අපේක්ෂා සියල්ල මුදුන්පත් කරගන්නට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ළඟා කරගත් සීලුම පින් සුද්ධහ වාසයේ වැඩ සිටින සහම්පති මහා බ්‍රහ්ම රාජාණන් වහන්සේට, සනත් කුමාර මහා බ්‍රහ්ම රාජාණන් වහන්සේට, ගටිකාර මහා බ්‍රහ්ම රාජාණන් වහන්සේට, තිස්ස මහා බ්‍රහ්ම රාජාණන් වහන්සේ ඇතුළු සීලුම අනාගාමී අරහත් බ්‍රහ්ම රාජාණන් වහන්සේලාටත්, බ්‍රහ්ම ලෝක වාසී සියලු ආර්ය සත්පුරුෂෝ බ්‍රහ්ම රාජාණන් වහන්සේලාටත්, සදිවි ලෝක වාසී සියලු ආර්ය සත්පුරුෂෝ දිවි රාජ්‍යතුමන් වහන්සේලාටත්, සියලු මෛත්‍රී මහබෝසතාන් වහන්සේතුළු සියලු මහබෝසතාණන් වහන්සේලාටත්, චූලබෝසතාණන් වහන්සේලාටත්, ශක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු තෙතිස් මහා දේවරජවරුන්ටත්, උන්වහන්සේලාගේ පිරිසටත්, සතරවරන් දිවි රාජ්‍යතුමන් වහන්සේලා ඇතුළු උන්වහන්සේලාගේ පිරිසටත්, වලාහක කායක සීලම දිවි රාජ්‍යතුමන් වහන්සේලාටත්, භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය රකින්න, භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අප්‍රමාදීව ආරක්ෂා කරන සියලුම සම්මාදිට්ඨික දිවි රාජ්‍යතුමන් වහන්සේලාටත්, නාග රාජ්‍යතුමන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නාගලෝකේ මහා කාල නාගරාජයන් වහන්සේතුළු සියලුම නාගරාජයන් වහන්සේලාටත්, යම රජ්ජුරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබව රකින්න, අපව රකින්න, අපගේ ඥාතීන් රකින්න, අපගේ ස්ථාන රකින්න සියලුම සම්මාදිට්ඨික දෙවියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.